අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය අභිධර්මය දෙවනි පරිච්ඡේදයේ පළවෙනි කොටස චෛතසික ධර්ම හැඳින්වීම. පළවෙනි පරිච්ඡේදය අපි කතා කළා අභිධර්මයට අදාළ සිත් පිළිබඳ සියලු කාරණාවන් මේ වෙද්දි කතා කරලා අපේ නාලිකාවේ දාලා තියෙනවා. ඔබට පුළුවන් නරඹන්නට, අධ්‍යයනය කරන්නට, පාඩම් ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්. පහතින් අපි ලින්ක් එකක් දාලා තියෙනවා. අපි බලමු අභිධර්මයේ චෛතසික පිළිබඳව මූලික හැඳින්වීම කොහොමද අපි සිදු කරගත යුත්තේ කියලා. අභිධර්මයේ පරමාර්ථ ධර්ම සතරින් දෙවන්න චෛතසික නම් වේ. අභිධර්මයේ පරමාර්ථ ධර්ම හතරෙන් දෙවනි පරමාර්ථ ධර්මයේ තමයි චෛතසික ධර්ම. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන හතර තමයි සතර පරමාර්ථයේ හතරෙන් දෙවනි එක චෛතසික ධර්ම. ආභිධම්මිකයන් විසින් එය හඳුන්වා දී ඇත්තේ සිත හා සමග ඇති සම්බන්ධතා මුල් කොටගෙනය. සිත සමග තියෙන සම්බන්ධතා මුල් කරගෙන තමයි ආභිධම්මිකයන් මේක හඳුන්වන්නේ, මේක විස්තර කරලා තියෙන්නේ. ඒ අනුව චෛතසිකයෝ ප්‍රධාන ලක්ෂණ හතරකින් යුක්තයි කියලා ආභිධම්මිකයෝ අභිධර්මයේ ගැන උගන්වන අය උගන්වනවා. සිත හා එකට ඉපදීම ඒකුප්පාද, එක්වම නැති වී යාම, සිතක් සමගම නැති වෙලා යනවා, ඒක නිරෝධ. එකම අරමුණක එල්බ සිටීම ඒකාලම්භන. එකම වස්තුවක් ඇසුරු කොට පැවැත්ම. එකම වස්තුවක තමයි සිතත් චෛතසිකත් පවතින්නේ. ඒක වත්තුක. ආයත් වතාවක් බලමු. චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ හතර සිත හා එකට ඉපදීම ඒකුප්පාද, එක්වම නැතිවී යාම ඒක නිරෝධ, එකම අරමුණක එල්බ සිටීම ඒකාලම්භන, එකම වස්තුවක් ඇසුරු කොට පැවැත්ම ඒක වත්තුක කියලා. ඉතින් අපි බලමු පෞගිය වර්ෂවල මේ චෛතසික කාණ්ඩයෙන් චෛතසික කොටසින් කොහොමද දහම් පාසල් අවසාන විභාගයට ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ. දෙදස් දහතුන වර්සයේදී ප්‍රශ්න පත්තරේදී අහලා තියෙන්නේ භූත රූප ධර්ම රූප කොටසෙන් තමයි අහලා තියෙන්නේ. චෛතසික වලින් ප්‍රශ්නයක් අහලා නැහැ. ඊට පස්සේ අවුරුද්ද 2014-2015 අවුරුද්ද කියනවා චෛතසික ලක්ෂණ හතර දක්වන්න, චෛතසිකයන්ගේ ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න, ප්‍රකීර්ණක චෛතසික නම් වශයෙන් ලියා ඒවාට එම නම විවහාර කිරීමේ හේතුව පෙන්වා දෙන්න, විරති චෛතසික පිළිවෙලින් නම් කර ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලා ප්‍රශ්නේ. එතකොට 2014-15 වර්ෂයේ පළවෙනිම ලකුණු දෙකේ ප්‍රශ්නේ විදිහට දාලා තියෙන්නේ චෛතසික ලක්ෂණ හතර දක්වන්න කියලා. අනිත් අවුරුදු වලත් ඒ විදිහට චෛතසික ධර්ම පිළිබඳව අහලා තියෙන්න පුළුවන්. අපි බලමු. ඔව්, චිත්ත කාණ්ඩයෙන් තමයි 2015-2016 වර්ෂයේ අහලා තියෙන්නේ, චෛතසික වලින් නෙවෙයි. ඊට පස්සේ අවුරුද්ද බලමු. අවුරුද්ද 6 වෙනි ප්‍රශ්නේ විදිහට අහන අභිධර්මයෙන් චෛතසිකයන්ගේ ප්‍රධාන ලක්ෂණ හතර ගෙනහැර දක්වන්න කියලා නැවත වතාවක් අහලා තියෙනවා. 2016-2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේදී. ඊට අමතරව චෛතසික යනු කවරේදැයි පහදා ඒව ඇතුළත් ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න, විරතිත්‍රය දක්වා ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න, විරති චෛතසික තුන දක්වන්න කියන්නේ, සබති චිත්ත සාධාරණ චෛතසික නම් කර එම නම විවහාර කිරීමට හේතුව පෙන්වා දෙන්න කියලා
ප්‍රශ්නහලා තියෙනවා. ඊට පස්සේ අවුරුද්දත් අපි බලමු 2018 2019 වර්ෂයේ අවුරුද්දේ වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ සතර පරමාර්ථ ධර්ම නම් කරන්න එම පරමාර්ථ ධර්ම වලට අයත් සංඛ්‍යා දක්වා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග දෙක ඉදිරිපත් කරන්න. ඔය විදිහට සමස්ත අභිධර්ම කොටස් සම්බන්ධ කරගෙනයි ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බොහෝ අවුරුදු වල චෛතසික ධර්ම නම් චෛතසික ධර්ම පද නම් කරගෙන තමයි ප්‍රශ්නේ සම්පූර්ණ නිර්මාණය වෙන්නේ. සිත නම් සිත් සම්බන්ධ කරගෙන, රූප නම් රූප සම්බන්ධ කරගෙන, නිර්වාණය නම් නිර්වාණය සම්බන්ධ කරගෙන තමයි ප්‍රශ්න අහන්නේ. හැබැයි මේ අවුරුද්දේදී වැඩිපුර අවධානය යොමු වෙලා තියෙනවා අභිධර්මයේ හැඳින්වීම කොටසේ තමයි මේ සතර පරමාර්ථ තියෙන්නේ. සතර පරමාර්ථ ධර්ම තියෙන්නේ ඒ කොටසේ. ඉතින් අපිට මේ පිළිබඳව හොඳ දැනුමක් එහෙනම් තියෙන්නට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම දහම් පාසල් අවසාන විභාගයේ හොඳින් සමත් වෙන්න. දහම් පාසල් අවසාන විභාගය සඳහා සියලුම පාඩම් සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් බෞද්ධ සංස්කෘතිය, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන මේ පොත්වලට අදාළව සාකච්ඡා වෙනවා. සරලව පැහැදිලි වීගෙන ගන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වීඩියෝ වලට පහලින් තියෙනවා මෙන්න මේ වගේ ලාංඡනයක් එක්ක පිරිවෙන දහම් පාසල කියන අපේ YouTube නාලිකාව. ඉතින් එහෙම නැත්නම් ඔබට YouTube එකේ සර්ච් කරන්න පුළුවන් මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කළාම ඔබට පුළුවන් අපේ නාලිකාව හොයාගන්න. ඉතින් එහෙනම් ඒ විදිහට ඔබට සිහිපත් කරන ගමන් අපි පාඩමේ ඉදිරියට සාකච්ඡාව පවත්වාගෙන යමු. එහෙනම් අවුරුදු කිහිපයකම තිබුණා චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ දක්වන්න කියලා. මතක තබා ගමු. සිත හා එකට ඉපදීම හෙවත් ඒක උපාද එක්වම නැති වී යාම, සිතත් එක්කම නිරුද්ධ වෙලා යෑම, නැති වෙලා යාම, ඒක නිරෝධ, එකම අරමුණ කෙල්බ සිටීම, ඒකාලම්භන, එකම වස්තුවක් ඇසුරු කොට පැවතීම, ඒක වත්තුක කියන චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ හතර. ඊට අමතරව අපි බලමු චෛතසික යන්නේ අදහස සිතෙහි ඇති ඒවා යන්නයි. චෛතසික යනු මොනවාද කියලා ඇහුවොත් සිතෙහි ඇති ඒවා කියලා තමයි මේ චෛතසික ධර්ම හඳුන්වලා තියෙන විස්තර කරලා තියෙන්නේ. සිතෙහි යෙදෙන සිතෙහි ඇතිවන ධර්මයෝය. තවත් අදහසක් තමයි සිතෙහි ඇතිවන සිතෙහි යෙදෙන ධර්මයන් වලට තමයි චෛතසික කියලා කියන්නේ. ඇතැම් විට සිතිවිලි යනුවෙන් හැඳින්වෙන්නේද ඒවායි. සිතිවිලි විදිහට හඳුන්වන්නේ මේ කියන චෛතසික ධර්මයන්මයි. චෛතසික ධර්මයන් විදිහට හඳුන්වන්නේ හිතේ ඇතිවෙන ඒවා, හිතේ ඇතිවෙන සිතිවිලි. සිතක් නොමැතිව චෛතසික හට නොගනී. සිතක් නැතිව චෛතසික වලට හටගන්න බෑ, ඇතිවෙන්න බෑ. චෛතසික වලින් තොරව සිතක්ද නැත. චෛතසික වලින් තොරව සිතිවිලි වලින් තොරව හිතක් පවතින්නත් බෑ. එහෙනම් චෛතසික සහ සිත් අතර මනා වූ සහයෝගිතාවයක්, සම්බන්ධතාවයක් පවතිනවා. සිතත් එම සිද්ධියෙන් අපේක්ෂිත කෘත්‍ය සඳහා අවශ්‍ය චෛතසික ධර්මයත් එක්වරම එකටම ක්‍රියාත්මක වීම එහි ප්‍රධාන ලක්ෂණයයි. චෛතසිකවල ස්වභාවය තමයි හිතත් එම සිද්ධියෙන් අපේක්ෂිත කෘත්‍ය. හිත තුළින් හිතේ යම්කිසි කෘත්‍යයක් හිත මඟින් යම් කිසි කටයුත්තක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඒට අවශ්‍ය කරන චෛතසික ධර්මත් ඒත් එක්කම තමයි, ඒ එකටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිත යම් අරමුණක එල්බ සිටී නම් චෛතසිකද ඒ අනුව ක්‍රියා කරයි. හිත යම් කිසි අරමුණකද තියෙන්නේ චෛතසිකත් ඒ අරමුණට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වීමේ වේගය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට චිත්ත චෛතසිකයන්ගේ ඇතිවීම නැතිවීම හා අරමුණු ගැනීම තේරුම් ගැනීමට දුෂ්කර වුවද එකඟ කරගත් සිත් ඇත්තෙකුට ඒ දුෂ්කර වුවක් නොවේ. අපිට හිත් ඇතිවෙන විදිහ ඒක හිතක්ද ඒක සිතිවිල්ලක්ද ඔය විදිහට තේරුම් ගැනීම හරිම අපහසුයි. හැබැයි හිත එකඟ කරගත්ත කෙනෙක්ට පුළුවන් ඉතාමත් හොඳින් මේ සිත් සහ සිතිවිලි ඇතිවෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්න. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන් ඇසුරු කොට පවත්ව
පවත්නා අතර චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන පවතිනවා. මනස වස්තුවක් නොවන හේයින් මනෝ විඤ්ඤාණයට ආශ්‍රය වස්තුව හෘදය යනුවෙන් ආචාර්යවරයෝ පවසති. මනස වස්තුවක් නෙවෙයි. එහෙනම් මනස වස්තුවක් නොවන නිසා මනෝ විඤ්ඤාණයට ආශ්‍රය විදිහට ගන්නේ හෘදය. මනස වස්තුවක් නොවන නිසා මනෝ විඤ්ඤාණයට ආශ්‍රය වස්තුව වෙන්නේ මනෝ විඤ්ඤාණය ඇතිවීමට ගන්න ඉන්ද්‍රිය විදිහට සලකන්නේ හෘදය. හෘදය තමයි මනෝ විඤ්ඤාණයන් ඇතිවීම සඳහා මනෝ විඤ්ඤාණය ක්‍රියාත්මක වීම සඳහා බලපාන්නේ. චෛතසික වර්ග කිරීම සියලු චෛතසික දෙපනස චෛතසික ධර්ම සියල්ලක්ම 52යි. අපි දැක්කා ප්‍රශ්න පත්‍රවලදී තිබුණා චෛතසික ධර්මවල වර්ගීකරණයක් දක්වන්නට කියලා. අවබෝධ කර ගැනීමේ පහසුවතක ඒවායේ විශේෂ ලක්ෂණ අනුව කොටස් තුනකට බෙදා දැක්වේ. චෛතසික ධර්ම සියල්ලක්ම 52යි. ඒ 52 අධ්‍යයන පහසුව සඳහා කොටස් තුනකට වෙන් කරලා උගන්වලා තියෙනවා. අඤ්ඤ සමාන චෛතසික, අකුසල චෛතසික සහ සෝබන චෛතසික. අඤ්ඤ සමාන චෛතසික, අකුසල චෛතසික, සෝබන චෛතසික කියන්නේ චෛතසිකවල කොටස් තුන. ඉතින් අපි ඊට පස්සේ කතා කරනවා අඤ්ඤ සමාන, අකුසල, සෝබන චෛතසික කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. චෛතසික ධර්ම පිළිබඳව දැනගත යුතු මූලික කරුණු ටික තමයි ඒ විදිහට අපි සඳහන් කළේ. අඤ්ඤ සමාන චෛතසික, අකුසල චෛතසික, සෝබන චෛතසික කියලා ප්‍රධාන කොටස් තුනකට චෛතසික වර්ගීකරණය වෙනවා. චෛතසික සියල්ලක්ම 52යි. මනස වස්තුවක් නොවන හින්දා මනස තුලින් මනෝ විඥාණයට ආශ්‍රය වෙන ඉන්ද්‍රිය විදිහට සලකන්නේ ආචාර්යවරයෝ ප්‍රකාශ කරන්නේ හෘදය. හෘදය වස්තුව චක්කු විඥාන, සෝත විඥාන ආදී නිදුරන් එක තමයි චෛතසික සහ සිත පවතින්නේ. චෛතසිකයන්ගේ ඇතිවීම නැතිවීම කියන මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ සිතත් එක්කමයි. ඒක උප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක කියලා චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ අපි සාකච්ඡා කළා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවේදී අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළව මේ සාකච්ඡාව කරගෙන යන්නේ. අභිධර්මය දෙවැනි කොටසේ තමයි තියෙන්නේ. දෙවැනි කොටසේ දෙවැනි පරිච්ඡේදය අපි මේ කතා කළේ චෛතසික ධර්ම පිළිබඳව. පළවෙනි පරිච්ඡේදයේදී කතා කරලා තියෙන්නේ සිත් පිළිබඳව. ඉතින් චෛතසික ධර්ම හැඳින්වීමේ මූලික පාඩම, මූලික කරුණු කාරණාවන් ඒ විදිහට කතා කළේ. චෛතසික ධර්මයන් පිළිබඳ ගැඹුරින් සාකච්ඡාව අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට අපි සිහිපත් කරනවා අපගේ නාලිකාවත් එක්ක එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවනම් දැනගත යුතු දෙයක් තියෙනවනම් ඔබට පුළුවන් කමෙන්ට් කරන්න. අපි ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නට සූදානමින් සිටිනවා. එසේනම් මේ පාඩමෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.